මේක අමුතුවෙන් වළඳ කියන්න අමුතුවෙන් හිත හිතා වෙන් කරන්න දෙයක් නැහැ. ඒකින් එකට සම්බන්ධයි. අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි කියන මේ ත්‍රිලක්ෂණේ තෝරාගන්න හැකියාව ලැබෙනකොටම අනිත්‍යදී අනිත්‍ය හැටියට දුක්ඛදී දුක්ඛ හැටියට අනාත්තදී අනාත්ත හැටියට දැකලා ඒක සම්මා දිට්ඨිය. ඒක නිකන් දෙයක් නෙවෙයි කල්පනා කරලා නිකන් නෙමෙයි ඒක දැක්කේ. මොකක් නිසාද? එහෙම දකින්නට ඔහුට කල්පනාවක් එනවා. අනේ මෙහෙම මේ අනිත්‍ය දුක්ඛ අනාත්ත දේවල් වලට මොනවට අයිතිවාසිකම් කියේ? මේ අසාර දෙයක් පස්සේ මොනවට ගිහිල්ලා? ඒකේ කාට මේව අල්ලගෙන වෛර කරන්නද ක්‍රෝධ කරන්නද? හිංගි හිංසා කරගෙන මොනවා ලබා ගන්නද? මේ සාරයි කියලා හිතාගෙන මුලාවෙන් විල්ල කාලේ නම් ඕවට හරියට හිත ගියා තමයි. අනිකර බැලලා හරි හිංගි කරලා හරි මගේ කරගන්න හරියට දැඟලුවා. වට දැඟව ගන්න දෙයක් නැහැ නේ එහෙම. අදාස අඩු වෙනකොට මොකද ඔහුට ලැබෙන්නේ? අව්‍යාපාද අවිහිංසා නිකම් සංකල්පන නිරන්තරයෙන් නැගින්න පටන් ගන්නවා. නැන්න සම්මා සංකප්පේ සම්මා දිට්ඨිය සමග බැඳිලා තියෙන්නේ. ඒ සමගම බැඳිලා පහළ වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ දකින්නවා මෙහෙම ලෝකයක් තුළ මෙහෙම ලෝකයක බොරුව ලබා ගන්න මොන ආස්වාදයක් පතා ගන්න බොරුවෙන් අනුන් රවට්ටන්නද කේලමෙන් අනුන් බිඳවන්නද පරසවතිනේ සැඩබාට පත් කරන මේ ප්‍රලාප ගිය කිය මොනවට මේ මුලා ආස්වාදයක් පස්සේ රත්යාදී වෙවි මුලාවෙන් ගත කරන්නද වැඩක් නැහැ. මොකද්ද මේ මාර්ගාංගය? මුසාවාදා වේරමණි විසුරා වාචා වේරමණි පරුසා වාචා වේරමණි සම්පප්පලාපා වේරමණි අයං උච්චති වික්‍රේ සම්මා වාචා. න මාර්ගාගේ අමුතුවෙන් පාලං කරන්න දෙයක් නැහැ ලැබිච්ච හැටි. ඉතින් මෙහෙම ලෝකෙක මොනවා ලබා ගන්නද මං ප්‍රාණඝාත සත්ව හිංසා කරන්නද කොරමැර වංචා කරලා අනුගිදේවල් මොනවට කඩාවැටලා ගන්න මොනවද මං ගන්න ලාභේ මේවේ? අසාර ලෝකේ වැටුනේ පළවෙනි එක අසාරයි කියලා විතරයි අනික් වල වැටෙන හැටි මේ කියන්නේ සම්බන්ධ වෙලා. මහා සාරත්‍ය කියලා හිතාගෙන කාමාස්වාදයන් පස්සේ කියලා සුන්දර ලෝකයක් මම මොන නාඩගම මේ කරන්නේ? මට වැඩක් නැව්වේ. ඔය අවබෝධයත් එක්කලා ප්‍රඥාවත් එක්කලා ඔහොම අදාසක් එන්නේ. එතකොට මොකද්ද වුනේ? පානාති පාතා වේරමණි අදින්නාදානා වේරමණි කාමීසු මිච්ඡාචාරා වේරමණි අයං උච්චති වික්කවේ සම්මා කම්මන්තු. ඔය මාර්ගාංගයක් හම්බුනා. පළවෙනි එකකින් හම්බෙච්ච මාර්ගාගේ ඉර හැටි ඔයි. ඒකෙන් එකට සම්බන්ධ වෙලා. ඊට පස්සේ දකිනවා මම මොකද මේ ජීවත් වෙන්නේ? මේ ජීවිතේ මෙහෙම ගත කරන්නේ ඇයි? මොනවා කරන්නද? මට මේ සුන්දර ආස්වාදයක් විඳින්නවත් ලෝකේ සම්පත්තියක් අයිති කරගන්නවත් ඒ සඳහා අවශ්‍ය කරන්නා වූ හිංගි හිංසා කරන්නවත් හොරමර වංචා ප්‍රාණඝාත කරන්නවත් අනුන් රවට්ටන්න මට එකක්වත් වැඩක් නැහැ. නා වගේ ජීවිතේ ගත කරන්නේ මේ උත්තරීතර සද්ධර්මයේ පූර්ණ කර ගැනීමට තියෙනවා. එච්චරයි මට ඕන ලොකුම වාසනාව. මගේ එකම බලාපොරොත්තු ඕකයි. ඔතන නම් හිටියේ යාර සම්මා ආජීව කියන මාර්ගාංගයේ නිරන්තරයෙන් ලැබිලා. අමුතුවෙන් හොයන්න දෙයක් නැහැ. ඉතින් ඕකට දැවි ගොවිතනයි වෙලදාම් කරන ඒවායි කෑලි ඇදලා හරියන්නේ නැහැ. එහෙම එකක් තියෙනවා. ඒක ලෞකිකයි. කෙලෙස් සහිතයි. සතරකමට හේතු වෙන සම්මා ආජීවය. එහෙම අෂ්ටාංගික මාර්ගයක් තියෙනවා කියලා දේශනා කරන මහා චත්තාරිසික සූත්‍රය. මේ ලෝකෝත්තර මාර්ගය මේ කියන්නේ. ඒක නිවනට හේතු වෙනවා. ප්‍රඥාව වැඩෙනවා. ඒක තමයි කිව්වේ නිවන හැර මට මේ ජීවත් වෙන්නේ නිවන පූර්ණ කරගන්න මිසක් වෙන එකකින් මට ඇති වැඩක් නැහැ. පළවෙනි කාරණේ මගේ බලාපොරොත්තු ඒක. ඔය අදහස නම් ආවේ ආරි සම්මා ආජීවය එතන නැගිනු. ඉතින් මොකද කරන්නේ? ඉස්සර නම් මං උත්සාහ කළේ වීරිය කළේ අනිකගේ කඩා වඩා ගන්න, අනිකට හිංගි හිංසා කරන්න, මට සැන ගන්න. ඕවර තමයි මං දැගලුවේ. දැන් මොනවට උත්සාහ කරන්නේ? මට ඔය එකක් කරලා දැන් වැඩක් නැහැ. මේ බුදුයන් හතේ නිවන් දකින්න වෙන්නපු යම් දහමක් ඇද්ද? ඒ දහම පූර්ණ කර ගැනීමට මොහොතක් හරි හිතන්න කියන්න කරන්න මට ඒකට අනුකූල දෙයක් කරන්න තියෙනවා නම් ඒකේ වටිනාකම සීමා කරන්න බෑ. මොකක් නිසාද? මේ ජීවිතේ මොහොත කොයි මොහොතේ ගෙවිලා යනසිල යනවත් දන්නේ නැහැ. ඊට ඉස්සෙල්ලා අප්‍රමාදීන් යුත්ව මං ඒටිය කරගන්න වෙලේ කටයුතු කළොත් ඔහුට නැගෙන උත්සාහයක් ඇත්නම් නූපන් අකුසල් නූපදීමට උපන් අකුසල් ගෙවිල යන්න, ඒ වගේම නූපන් කුසල් උපදින්න උපන් කුසල් වර්ධනය වෙන්න කියන මේ කුසල් කිව්වේ මොකද්ද? අවිද්‍යා තෘෂ්ණා පහ කරන කුසලේ
වර්ධනය කරගන්නයි බලාපොරොත්තු වෙන්නේ. කෝසානි විචය කේවරානි දිබ්බා මානුසකංච බ්‍රහ්මකෝසං සබ්බකෝස මූලබන්ධනා පමුත්තෝ කුසලෝතාදි පෞච්ඡතෝ තතත්තා. දිව්‍ය කෝස මනුෂ්‍ය කෝස බ්‍රහ්ම කෝසාදී සකල විද කර්ම කෝසයන්ගේ උප්පත්තියට හේතු වෙන යම් මූලබන්ධනයක් පන අවිද්‍යා තෘෂ්ණාවන්ගේ පහ කිරීමක් ඇද්ද මේ කුසල්‍යයි කියනු ලැබේ. අන්නේකටයි බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් ඒ බලාපොරොත්තු වැඩෙන්නේ මොකද්ද? සම්මා වායාමයි. එහෙනම් ਉਹ හැම ඉරියෙම දැන් ඉන්නේ තමන් කරන කියන හිතන දේවල් පිළිබඳව යථාර්ථයේ දකින්න සතියෙන් නිවනට හේතු වෙන විදිහට හිතන්න කියන්න කරන්න පුරුදු වෙවි යන්නේ. එහෙනම් ਉਹ ඒකාන්තයෙන් දැන් ඉන්නේ සම්මා සතියෙන්. ඔහුට දැන් ඔහුගේ තියෙන ඥාන ශක්තියෙන් ඔහු කොහටද ගෙනියන්නේ? ඇලෙන්නේ නැති ගැටෙන්නේ නැති පැත්තට. එහෙනම් ඔහු ලබන්නේ කිසිම අරමුණක එල්බ ගැත්තේ නැති සමාධියට. ආනාතරික සමාධිය සම්මා සමාධිය. මෙන්න මේ සම්මා සමාධිය මාර්ගාංග හතකින් පරිවාර කරලා තියෙන්නේ. මේකට කියනවා ආර්ය සමාධිය. ඔන්නේ ආර්ය සමාධිය ගොඩ නැගුණේ මොකෙන්ද? මූල ප්‍රඥාවෙන් සම්මාදිට්ඨියෙන්. එහෙනම් මොකද ඉතින් සිද්ධ වෙන්නේ? අන්නේ ලැබූ සම්මාදිට්ඨිය ප්‍රගුණ වෙලා බලවත් වෙලා අනිත්‍ය දුක නැත් ප්‍රගුණ වශයෙන් තේරෙනකොට ලෝකේ අසාරයි කියලා වැටහිලා අසාර වන්නා ලෝකේ දුක මිසක් කොහෙද සැපක් තියෙන්නේ කියලා යම්මවතක චතුරාර්ය සත්‍ය දකින්න මහා ප්‍රඥා පහළ වෙනවා. පහළ වෙච්ච ගම සම්මා ඥානෙ පහළිලා නැවත කිසි දවසක උපාදානියක් එන්නේ නැති විදිහට මිදිලා ගිහිලා සම්මා විමුක්තියටපත් වෙලා මාර්ගයේ වැඩෙනවා. මෙන්න මේක තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තුලින් ඉතුරු දෙක වඩන ක්‍රමය. සම්මා ඥාන සම්මා විමුක්තිය වැඩින්නේ ඔහොම. ඔවා පද ඉගෙනගෙන පද මේ පද පිළිවිල ඇහුවට හරියන්නේ නැහැ. මේක වෙන ඇරි වෙන ආකාරයේ දකින්න ඕන. එතකොට අපි දකින්නවා එහෙනම් අපිට එකයිනේ කරන්න තියෙන්නේ. මොකද්ද? අනිත්‍ය දේ අනිත්‍ය හැටියට, දුක්ඛ දේ දුක්ඛ හැටියට, අනාත්ම දේ අනාත්ම හැටියට යථාර්ථයෙන් දැකලා කරන අපිට කරන්න තියෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වල ඔච්චරයි. ප්‍රඥාවෙන් පටන් ගත්ත ගමන අවසන් වෙයි අරිහත් ඵලෙයි. මාර්ගයත් වැඩි වැඩනට පස්සේ යම් දවසක නුවන්ට තේරෙයි මෙන්න මේකයි සම්මාදිට්ඨිය, මේකයි සම්මා සංකප්පේ, මෙන්න මේකයි සම්මා වාචා කියලා පොතපතින් ඉගෙන ගත්තා නැතත් යථාර්ථයෙන්ම තේරෙන්න පටන් ගනී. ඉතින් එහෙම තේරුම් ගන්න කටයුතු කරගන්නවා.